මාස 3න් ඕ ලෙවල් වලට A නමයක් ගන්න හැටි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම්. ආයුබෝවන් කියලා පිළිගන්නව නංගිල මල්ලිලා හැමෝම මගේ YouTube නාලිකාවට ඒ කියන්නේ KV Iroshan YouTube නාලිකාවට වගේම PassMe YouTube නාලිකාවට. ඉතින් මාස 3න් A නමයක් ගන්නවා කියන එක ගොඩක් ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. ඉතින් ඒක නිසා ඔයාලට මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ගොඩක් ගණන් හදන්න වෙනවා. ගොඩක් පාඩම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කියන කාරණා වලට අමතරව අද මම කියලා දෙන්නම් මාස 3න් ඒ නමයක් vision ඔක්කොටම ගන්නකොට ඔයාට කරන්න සිද්ධ වෙන වැඩ මොනවාද කියලා. ඉතින් පළවෙනිම කාරණේ තමයි නංගි මල්ලී පුළුවන් තරම් ඉක්මනට ඔයාගේ සිලබස් එක vision 9ටම අදාළව cover කරගන්න ඕන. ඉතින් ඒකට ඔයාට පාසලෙන් එහෙම නැත්නම් ඔයාට tuition වලින් support එක ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට පුළුවන් දැන් අන්තර්ජාලය පාවිච්චි කරලා සියලුම දැනුම ඒ තම පහසෙම ගෙදර ඉඳලම ලබා ගන්න. ඉතින් මේ ක්‍රම තුනෙන් ඔයා හිතලා බලන්න ඔයාට කාලේ නාස්ති නොවන ඉතමත් වැදගත්ම ඵලදායිම ක්‍රමය මොකක්ද කියලා හිතලා ඔයාට පුළුවන් ඒක හරහා ඔයාගේ කම්ප්ලීට් නෝට් එකක් අඩුම විභාගයට මාසයකට කලින්වත් හදා ගන්න. ඉතින් එහෙම වුණත් ඔයාට පුළුවන් ඒ නමයකට යන්න ඉතමත් පහසුවෙන්. දෙවන කාරණේ තමයි නංගි මල්ලී පුළුවන් තරම් ඉක්මනට පාස් පේපර්ස් කරන්න පටන් ගන්න. මේ වීඩියෝ එක බලපු ගමන්ම ඔයා බලන දවසේ ඉඳලම හිතට ශක්තියක් ගන්න අද ඉඳලම මම පාස් පේපර්ස් කරනවා කියලා. ඉතින් පාස් පේපර්ස් කරන්න දැනුම කෝ කියලා හිතේ. දැනුමක් අවශ්‍ය නැහැ නංගි මල්ලී. ඒක තමයි පාස් පේපර්ස් වල තියෙන විශේෂත්වය. ඔයාට මම පාස් පේපර්ස් කරන්න කියන්නේ පාස් පේපර්ස් කරලා ලකුණු ගන්න කොච්චරක් මට ගන්න පුළුවන්ද කියලා බලන්න චෙක් කරගන්න නෙවෙයි. මම ඔයාට පාස් පේපර්ස් කරන්න කියන්නේ පාස් පේපර්ස් කරලා පාස් පේපර්ස් වලින් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ දැනුම ඔයාට පාස් පේපර්ස් හරහා ලබා ගන්න පුළුවන් ඉතාම පහසුවෙන් පුංචි කාලයක් ඇතුළත. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට දැන්ම පාස් පේපර්ස් කරන්න පටන් ගන්න. පාස් පේපර්ස් කරනකොට ඔයාට තේරෙයි මේ කොටස බෑ, මේ කොටසෙන් වැඩිපුර ලකුණු වෙනවා, මේකෙන් හැමදාම ප්‍රශ්න අහනවා. අන්න ඒ වගේ ඒවා මාතෘකා ලියලා ඔයාට පුළුවන් ඒවාගේ නෝට්ස් අරන් බලලා ඒවා ඉගෙන ගන්න. මෙන්න මේ විදිහට පාස් පේපර්ස් කරන ගමන් ඔයාට පුළුවන් ලොකු දැනුමක් පාස් පේපර්ස් හරහා ලබා ගන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි ඔයා පාස් පේපර්ස් වලට උත්තර ලියලා ඔයා ඒවා චෙක් කරගන්න පුළුවන්. මොකද පාස් පේපර්ස් වල ආන්සර්ස් ඔයා ළඟ තියෙන නිසා ඔයා ලියන ඒවා හරිද, කොහොමද අපි ලියන්න ඕන, මොන ආකාරයෙන්ද ලකුණු ලබා ගැනීම සඳහා ලියන්න ඕන කියන එකත් ඔයාට මේ පාස් පේපර්ස් හරහාම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම දැන් ඔයාට අභියෝගයක් දෙනවා. දවසකට ඔයා කැමති විෂයන් හතරක් තෝරගෙන ඊට පස්සේ එක විෂයකට අදාළව ප්‍රශ්න තුන බැගින් ප්‍රශ්න 12ක් දවසකට කරන්න පාස් පේපර්ස් රචනා ප්‍රශ්න. එතකොට දවසකට රචනා ප්‍රශ්න කීයද? 3 6 9 12ක්. රචනා ප්‍රශ්න 12ක් විෂයන් හතරකට අදාළවම ඔයාට කරන්න පුළුවන්. මේ විදිහට මාස 3ක් කරොත් මාස 3න් ඒ නමයක් ගන්නවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා මතක තියාගන්න පාස් පේපර්ස් හරහා ලොකු දැනුමක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ දැනුම ලබා ගන්න ඔන්න මම ඔයාට අභියෝගයක් කරා දවසකට විෂයක් හතරක් තෝරගන්න. ඊළඟ දවසේ අලුත් විෂයන් හතරක් තෝරගන්න. මෙන්න මේ විදිහට දිගින් දිගටම ඔයා අද විෂයන් හතරක් තෝරගන්නවා, හෙට විෂයන් හතරක් තෝරගන්නවා. මෙන්න මේ විදිහට මාස 3ක් කරත් ඔයාට පුළුවන් ඊටම පහසෙන්ම ඕ ලෙවල් වලට ඒ නමයක් ගන්න. මාස 3න් ඕ ලෙවල් වලට ඒ නමයක් ගන්නකොට ඊළඟ වැදගත්ම වැදගත් කාරණය තමයි පරිගණක සහ දුරකථන භාවිතය. සෝෂල් මීඩියා සම්පූර්ණයෙන්ම මේ මාස 3ට ඔයා ලිමිට් කරන්න ඕන. මම කියන්නේ නැහැ 100%ක්ම නවත්තන්න කියලා. පුළුවන් තරම් ඒ සඳහා වැය කරන කාලය නතර කරන්න, අඩු කරන්න. ඒක තමයි මම දෙන ඊළඟ වැදගත්ම කාරණේ වෙන්නේ. ඊට අමතරව ඔයාට පුළුවන් ඔයා දුරකථන පාවිච්චි කරලා ඉගෙන ගන්න, අලුත් දේවල් හොයන්න, අලුතින් දැනුම ලබා ගැනීම සඳහා පරිගණක එහෙම නැත්නම් දුරකථන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ කියන කාරණාව සඳහා පමණක් දුරකථන පාවිච්චි කරන්න, ඒ කියන්නේ දැනුම ලබා ගන්න සඳහා පමණක් දුරකථන පරිගණක පාවිච්චි කරන්න. ඊට අමතරව සෝෂල් මීඩියා පාවිච්චි කිරීම සඳහා නම් දුරකථන පරිගණක ටැබ් කිසියක් පාවිච්චි කරන්න මේ මාස 3 නම් ඔයාට කිසිම අවසරයක් නැහැ. මොකද ඔයා මාස 3ක් අවසානයේ ලියන ඕ ලෙවල් විභාගයට ඔයා ඒ සාමර්ථ 9ක් ලබා ගන්න ඉන්න කෙනෙක් නිසා. ඒ වගේම තමයි නංගිමල් ඔයා පොත් කියවන්න අබැහි වුණ කෙනෙක් නම් ඔයාට පුළුවන් අවශ්‍ය පොත් විතරක් මේ මාස 3 ඇතුළත කියවලා අනවශ්‍ය පොත් කියවන එක නතර කරලා ඒකිනුත් ඔයාට වැඩ කරන්න කාලයක් ඉතුරු කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට දුරකථන පාවිච්චි කරනවා නම් ඉගෙන ගැනීම සඳහා පමණයි අපි දැන් පාවිච්චි කරන්නේ. සෝෂල් මීඩියා සම්පූර්ණයෙන්ම අපට තහනම් වෙනවා. ඒ වගේම අනවශ්‍ය පොත් කියවන එකත් දැන් ඔන්න අපට නතර වෙනවා. ඒ වගේම තමයි නංගිමල් ඔයාට පුළුවන් තව විභාගයකට තියෙන දවස් ගාන කවුන්ට් කරගන්න. තව දවස්
සීයයි තව දවස් 99යි තව දවස් 85යි තව දවස් 50යි තව දවස් 10යි තව දවස් 3යි මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් නම් කවුන්ඩවුන් එකක් කරගන්න ඩේ කවුන්ට් එකක් කරගන්න ඔයාට ඒකනොත් යම් කිසි විදිහට විභාගයට බයක් දැනිලා ඔයාට වැඩ කරන්න ලොකු ශක්තියක් එනවා තව දවස් චුට්ටයි තියෙන වැඩ කරන්න මට පුළුවන් වැඩ කරන්න ඔව් මම කරනවා ඒදී කියලා ඔයාටම අභිමානයක් ගන්න එහෙම නැත්නම් ඔයාට බයක් හිතෙන්න ඔයාට මේ ඩේ කවුන්ට් එකත් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා පුරුද්දක් විදිහට තව දවස් කීයද කියලා ඔයාගේ පාඩම් කරන මේස ඉස්සරහා ලියන්නත් අමතක කරන්න එපා. මාස 3න් ඕ ලෙවල් වලට A9ක් ගන්නකොට ඊළඟට වැදගත් වෙන පොයින්ට් එක තමයි ඔයාට පුළුවන් වෙන්න ඕන මොනවාද අමාරු විෂයන් මොනවාද ලේසි විෂයන් මොනවාද ලේසියෙන් ඉගෙන පුළුවන් මොනවාද ටිකක් අමාරුවෙන් වැඩ කරන්න ඕන විෂයන් කියලා ඔයාට කැටගරයිස් කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒ අතරින් ගණිත විද්‍යාව, ඉංග්‍රීසි, සිංහල වගේ විෂයන් වලට ඔයාට වැඩිපුර වැඩක් කරන්න සිද්ධ වෙයි. බුද්ධ ධර්මයේ අනිකුත් විෂයන් වලට බොක්ස් සබ්ජෙක්ට් වලට ටිකක් අඩුවෙන් වැඩ කරලා ඒ සාමර්ථයක් ගන්න පුළුවන් කියලා ඔයාට උදාහරණයක් විදිහට හිතුවොත් අපට පුළුවන් ඒ සබ්ජෙක්ට් වලට චුටි අඩු බරකුත් අනිකුත් ප්‍රධාන විෂයන් වලට වැඩි බරකුත් දාලා ඒ අමාරුයි කියලා හිතන සබ්ජෙක්ට් පවා ලේසි කරගන්න. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් ලේසි මොනවාද අමාරු මොනවාද ඔයාට කියලා හිතලා ඒ අනුව ඔයාට වැඩි වෙලාවක් ඔයා අමාරු විෂයන් වලට වැය කරලා ඒ අමාරු විෂයත් ලේසි කරගන්න ඔයාට දැන් ඔන්න හැකියාව තියෙනවා. ඊළඟ වැදගත්ම කාරණය තමයි නංගි මල්ලේ ඩේලි ප්ලෑන් එකක් හදාගන්න එක. ඉතින් ඔයා කිසිම කෙනෙක්ගෙන් අහන්න එපා මොන විදිහට වැඩ කරන්න ඕනි කියලා. කොටින්ම මම කියන ප්ලෑන් එකකටවත් ඔයා හුරු වෙන්න එපා. ඉතින් මම කියන ප්ලෑන් එකට ඔයා හුරු නොවන නිසා මම මේ විදිහට ප්ලෑන් එකක් ඔයාට දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ 7 ඉඳලා 8 වෙනකම් මේක පාඩම් කරන්න, 8 ඉඳලා 11 වෙනකම් මෙහෙම ඉන්න, මේක කරන්න, මෙහෙම කරන්න කියලා මම කිසිම දෙයක් මේ මාස 3 ප්ලෑන් එකට නම් කියන්නේ නැහැ. මොකද ඒක ප්‍රායෝගික නැහැ. මොකද මට හිතන විදිහට තමයි මම ඔයාට කියන්නේ. හැබැයි ඔයා ප්‍රායෝගිකව ඒක කරන්න ගියාට පස්සේ ඔයාට ඒ විදිහටම කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒක වැදගත් නැති නිසා මම ඔයාට වැඩ කරන්න ඕන විදිහ කියන්නේ නැහැ. හැබැයි ඔයාටම පුළුවන් ඔයාගේ දවස ඔයාට කළමනාකරණය කරගන්න. කාලේ නාස්ති වෙන දේවල් කිසිවක් කරන්න එපා. හැම විනාඩියක්ම හැම තප්පරයක්ම මේ මාස 3 මාර්ම වැදගත්. ඉතින් ඒක නිසා ඔයා දවසකට අදාළ ප්ලෑන් එක හෙට කලින් දවසේ රෑ නිදාගන්න කලින් හිතන්න. මම හෙට දවසේ මෙන්න මේ විෂයේ මෙන්න මේ පාඩම් කොටස දක්වාම බලලා තමයි හෙට දවසේ මම ඉවර කරන්නේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් නම් ගිමල්ලි හෙට මම අනිවාර්යයෙන් මේ පාස් පේපර් එක සම්පූර්ණයෙන්ම කරනවා. එහෙම නැත්නම් මේ පාඩමට දාලා ෂෝට් නෝට් එක හෙට මම සම්පූර්ණයෙන්ම කරලා එකපාරක් මම ඒක කියවනවා. මෙන්න මේ විදිහට නම් ගිමල්ලි හෙට දවසේ ඔයා කරන්න ඕන මොනවාද කියලා ඔයාටම තමයි තීරණය කරගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඔයා යාළුවෝගෙන් අහන්න එපා මොනවාද මචං කරන්නේ දැන් අපි මොකද්ද පාඩම් කරන්න ඕන කියලා කිසිම දෙයක් ඔයා අහන්න එපා කිසිම කෙනෙකුගෙන්. ඔයා ඔයාටම කැමති ෆැෂන් එක ඔයා ෆලෝ කරන්න. මතක තියාගන්න අංගිමල්ලි ඔයා කිසිම කෙනෙකුගෙන් අහන්න එපා ඔයා දැන් මොනවද පාඩම් කරන්නේ මම දැන් මොනවද පාඩම් කරන්න ඕන කියලා කිසිම කෙනෙක්ගෙන් අහන්න එපා. මොකද ඔයා තනිවම තමයි සාමාන්‍ය පෙළ විභාගයට ගිහලා මුහුණ දෙන්නේ. ඉතින් ඒක නිසා තනිම ඔයාට වැඩ කරන්න සිද්ධ වෙනවා, තනියම මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම තනියම ඔයා කරනවා නම් ඇයි පාඩම් කරන දේ වෙන කෙනෙකු කියන දේ අහන්නේ? ඒක නිසා කවුරුත් කියන ටයිම් ටේබල් එක වැඩ කරන්න එපා. ඔයාට කැමති විදිහට ඔයාගේ ෆැෂන් එක ඔයා තෝරගෙන ඔයා රෑනම් පාඩම් කරන්නේ රෑ පාඩම් කරන්න, ඔයා දවල් පාඩම් කරනවා නම් දවල් පාඩම් කරන්න. මෙන්න මේ විදිහට ඔයා කැමති ටයිම් එකක් ඔයාට කැමති විදිහට වෙන් කරගෙන ඔයාට පාඩම් කිරීමේ නිදහස දැන් ඔයාට තියෙනවා. ඉතින් ඒක නිසා ඕපන් විදිහට හිතන්න. ඔයාට තියෙන විෂයන් 9යි මාස 3ක් වගේ විශාල කාලයක් තියෙනවා. මේ කාලය හරියට කළමනාකරණය කරලා හරියටම පොයින්ට් එකට ගේම ගැහුවොත් ඔයාට ඕ ලෙවල් වලට A9ක් ගන්නවා කියන එක ලොකු අමාරු දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා අමාරු සබ්ජෙක්ට් මොනාද කියලා තෝරගන්න මුලින්ම ඒවා ෆලෝ කරන්න, අනිත් ඒවා වැටෙන්න නොදී අල්ලා ගන්න. මොකද නැත්තම් ලේසි කියලා හිතන සමහර සබ්ජෙක්ට් වලට ඔයාට B සාමාර්ථයක් C සාමාර්ථයක් ගන්න පුළුවන් හැකියාවත් ලැබේ. ඉතින් එහෙම දේවල් කරගන්නේ නැතුව හැම සබ්ජෙක්ට් එකක්ම බැලන්ස් කරගෙන ඉස්සරහට යන්නත් අමතක කරන්න එපා. ඊළඟ වැදගත්ම කාරණය තමයි මාකින් ස්කීම් එක ෆලෝ කරන එක. අපි දන්නා නංගි මල්ලි මාකින් ස්කීම් එකක් හැම අවුරුද්දෙම හැම ප්‍රශ්න පත්‍රයකටම අදාළව ලබා දෙනවා. ඔයාට පුළුවන් ඒවා ලබා ගන්න PassMe app එකෙත් තියෙනවා මාකින් ස්කීම් විෂයන් වලට අදාළව. ඔයාට පුළුවන් ඒවා ඩවුන්ලෝඩ් කරලා ඒවත් චෙක් කරන්න. මම මෙතෙන්දි කියන වැදගත්ම කාරණේ තමයි නංගි මල්ලි මාකින් ස්කීම් එකක් ෆලෝ කරන්න කියන එකේ ඒකේ වැදගත් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාට පුළුවන් ඔයා ලියන උත්තර හරිද කියලා ඉගෙන ගන්න. ඊට අමතරව
marking scheme එකේ තියෙනවා නම් කිව්ව මල්ලී එක එක ප්‍රශ්න වලට කොච්චර ලකුණු ප්‍රමාණයක් අපට ලැබෙනවද මේක මෙහෙම කරොත් ලකුණු දෙන්න මේක මෙහෙම කරොත් ලකුණු දෙන්න එපා වගේ දේවල් marking scheme එකේ තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් නම් කිව්ව මල්ලී marking scheme එක follow කරලා මේ කියන වැදගත්ම කාරණා විභාගයට කලින් කියවලා දැනගෙන යන්න. එහෙම වුණොත් ඔයා විභාගෙදී කරන අඩුපාඩු ගොඩක් ඔයාට කලින්ම නැති කරගන්න හැකියාවක් ලැබෙයි. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට marking scheme හොයාගෙන ඔයාට පුළුවන් PassMe app එක හරහා උනත් ඒවා download කරගන්න. කොහොම හරි download කරලා ඒවා ඔක්කොම ඔයා ළඟ තියාගෙන ඒවා නිතරම පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. ඊළඟට වැදගත්ම කාරණේ තමයි නංගි මල්ලී බුද්ධ ධර්මය ඉතිහාසය සිංහල වගේ කරුණු මතක තියාගන්න ඕන විෂයන් වලදී ඔයාට පුළුවන් ඒවා ෆැක්ටර්ස් විදිහට ස්ටාර් මාක් තරු ලකුණු විදිහට ඒවා මාක් කරලා වෙනම ෂෝට් නෝට් එකක් හදාගන්න. එතකොට ඔයා බලන්න ඕන අච්චු පොතවත් ඔයා ලියපු පොතවත් නෙමෙයි ඔයාගේ මේ ෂෝට් නෝට් එක තමයි ඔයා ඉස්සරහට දිගටම බලන්න ඕන. ඉතින් ඒක නිසා ඔයා පොත කියවලා ලබා ගන්න දැනුමෙන් වැදගත්ම වැදගත් පොයින්ට් ටික තමයි මේ කොලයට එන්න ඕන. ඉතින් මේ විදිහට එක එක විෂයන් වලට අදාළව ලස්සනට නෝට් එකක් ඔයා හදාගත්තොත් ඔයාගෙම ඔයාට පුළුවන් මේ ඔයාම හදාගත්ත ෂෝට් නෝට් එකේ තියෙන ෆැක්ටර්ස් ටික විතරක් මතක තියාගෙන ගිහිල්ලා විභාගෙදී එන විස්තර කරන්න පැහැදිලි කරන්න කියන වගේ ප්‍රශ්න වලට ලස්සනට පැහැදිලි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද ඔයා ළඟ අදාළ කරුණු ටික තියෙනවා. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට ඔයා සම්පූර්ණ දැනුම එකපාර ලියන්න ගියොත් ඔයාට ඒක මතක තියාගන්න බැරි වෙන ඔයාට සමහර කරුණු අමතක වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ඔයාට වැදගත්ම වැදගත් කාරණයක් විදිහට මේ අවස්ථාවේදී කියන්නේ පුළුවන් තරම් නංගි මල්ලී මතක තියාගන්න පාඩම් කරන්න තියෙන විෂයන් වලදී සියල්ලම අපට පාඩම් කරන්න බැරි නිසා අදාළ කරුණු විතරක් මතක තියාගන්න අමතක කරන්න එපා. ඒවා වෙනම ෂෝට් නෝට් එකකට අරගෙන පැහැදිලිව ලියන්න. එතකොට ඔයාට පුළුවන් මේ ෂෝට් නෝට් එක විතරක් පාවිච්චි කරලා විභාගයට ගිහිල්ලා ඒ අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඉතින් ඒක නිසා පාඩම් කරන විෂයන් වල තියෙන කවි, ඊළඟට ගාථා, ඊට පස්සේ දෙබස් වගේ දේවල් ඔයාට පුළුවන් ලස්සනට වෙනම කොලයකට අරගන්න. එහෙම වුණත් ඒවා ගොඩක් වැදගත් විභාගයට ගිහිල්ලා ලියනකොට ඒ කරුණු ඒ විදිහටම විභාගෙදිත් ලියන්න ඔයාට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි නංගි මල්ලී අපි දන්නවා සිංහල වගේ විෂයන් වලදී සමහරවිට වචන 200ට වඩා වැඩි වෙනවනේ 250 300ට වඩා වැඩි රචනා ලියන්න කියලා එනවා. ඉතින් මෙතෙන්දි ගොඩක් වෙලාවෙදී කරන්නේ නංගි මල්ලී පළවෙනි පේලිය තියෙන වචන ගාන ගුණ කරනවා අපි ලියපු පේලි ගණනේ. එතකොට මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණ කවුන්ට් එකක් එන්නේ කොච්චර වර්ඩ් වචන ප්‍රමාණයක් අපි ලියපු ඡේදේ එහෙම නැත්නම් අපි ලියපු රචනාවේ තියෙනවද කියලා. ඉතින් මේකට මම නම් පාවිච්චි කරපු එක දෙයක් තමයි පළවෙනි ඡේද කිහිපේ පුළුවන් තරම් වැඩි වචන ප්‍රමාණයක් ලියනවා. ඊට පස්සේ අනිකුත් ඡේදවල හිස්තැන පොඩ්ඩක් වැඩි පුර තියලා අපට පුළුවන් සම්පූර්ණයෙන්ම ලස්සන ඡේදයක් ලියන්න. එතකොට සම්පූර්ණ ඕවරෝල් රචනාව ගතත් වචන 200ට වඩා වැඩි, එහෙම නැත්නම් 250ට වැඩි, වචන 300ට වඩා වැඩි රචනාවක් ලියනවා කියන එකත් අමුතුවෙන් මහන්සි වෙන්න ඕන කාරණයක් නෙවෙයි නංගි මල්ලී. ඔයාට පුළුවන් ඒවත් ඊටම පහසුවෙන්ම අර ෆැක්ටර්ස් පාවිච්චි කරලා ලියන්න. ඒ කියන්නේ කරුණු විතරක් මතක තියාගෙන යන්න. ඊට පස්සේ අපට කරුණු දිගහැරලා ලියන්න අපට හැකියාවක් තියෙනවා විභාගෙදී. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් ඒවත් විභාගයට කලින් ප්‍රැක්ටිස් කරලා යන්න. එහෙම වුණොත් විභාගෙදී ඊටමත් පහසුවෙන්ම ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න පුළුවන් වෙයි ඒ වගේ විෂයන් වලට අදාළවත්. ඉතින් නංගි මල්ලී විභාගයට අවසාන මාස තුනේ වැඩ කරන්න ඕන විදිය හා සම්බන්ධව තවත් පුංචි කාරණා කිහිපයක් මම ඔයාලට මේ විදිහට කියන්න. පළවෙනි එක තමයි වැඩ කෑලි කෑලි වලට බෙදා ගන්න ඕන. අපි ඒකට කියන වර්ක් බ්‍රේක් ඩවුන් කරගන්නවා කියලා. ඔයාට පුළුවන් වැඩ කෑලි කෑලි කොටස් වලට වෙන් කරගන්න. එහෙම වුණත් පුංචි පුංචි කෑලි ගොඩක එකතුවක් විදිහට අවසාන ප්‍රතිඵලය අපට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා වර්ක් බ්‍රේක් ඩවුන් එකක් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වැදගත්ම කාරණේ තමයි නංගි මල්ලී පෝෂදායි සෞඛ්‍යමත් ආහාර ලබා ගැනීම කියන එක. ඉතින් මේ හා සම්බන්ධව මම කලිනුත් වීඩියෝ එකක් කරලා තිනවා. ඔයාලට පුළුවන් PassMe channel එකට ගිහිල්ලා ඒ වීඩියෝත් බලන්න. ඉතින් සෞඛ්‍යමත් ආහාර ලබා ගන්නවා කියන එක මේ අද හෙට විතරක් නෙවෙයි, සාමාන්‍ය පෙළ විභාගයේ අවසාන දවස වෙනකම්ම ඔයාට සිද්ධ වෙනවා සෞඛ්‍යමත් එහෙම නැත්නම් පෝෂදායි ආහාර ලබා ගන්න. ඉතින් ඒකත් මතක තියාගන්න. ඒ වගේම ඊළඟ වැදගත්ම කාරණේ තමයි ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම කියන කාරණේ. හැබැයි නංගි මල්ලී ප්‍රමාණවත් නිින්දක් කියන එකෙන් වෙනද මම අර්ථ දක්වන විදිහට වඩා වෙනස් විදිහට තමයි දැන් මේ වීඩියෝ එක හරහා අර්ථ දක්වන්නේ. ඒ කියන්නේ විභාගයට තව තියෙන මාස 3යි. මේ මාස 3 වැඩ කරන්න අපිට ගොඩක්
දේවල් තියෙනවා. ඒක නිසා අපිට වැඩිපුර වැඩ කරන්න නම් වැඩිපුර කාලය අවශ්‍යයි. එතකොට අපි ගොඩක් දවල් කාලයේ කරන බාහිර අනවශ්‍ය දේවල් ගොඩාක් දේවල් දැන් නතර කරලා අපි කාලය ඉතුරු කරගත්ත නිසා අපිට දවල් කාලේ ගොඩාක් ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි නංගි මල්ලී රාත්‍රී කාලෙත් අපි වෙනදා පැය 6ක් නිදාගත්තා නම් ඔයාට මේ මාස 3 ඇතුළත හැමදාම පැය 5යි නිදා ගන්න හැකියාව තියෙන්නේ. ඒකට වඩා අඩු කරන්න පුළුවන් වඩාත් හොඳයි. මොකද සෞඛ්‍ය සම්පන්න වෙන්නත් ඕන ඊට අමතරව මාස 3න් ඒ නමයක් ගන්නත් ඕන. ඉතින් ඒක නිසා නිදා ගන්න කාලය ගොඩාක් අඩු කරන්නත් එපා. පැය 5ක් සමහර විට ප්‍රමාණවත් වෙන්න පුළුවන් සමහර අයට ඒකට වඩා වැඩි කරන්න පුළුවන් නම් ඒ කියන්නේ වැඩ කරන ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් නම් ඒ කියන්නේ නිදා ගන්න ටයිම් එක පැය 5 පැය 4 කරන්න පුළුවන් නම් ඒත් හොඳයි. හැමදාම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ නංගි මල්ලී. හැමදාම පැය 5කට වඩා නම් ඔන්න නිදා ගන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඔයා සාමාන්‍ය පෙළ විභාගයට ඒ නමයක් ගන්න ඉන්න පුද්ගලෙයි. ඒ වගේම තමයි නංගි මල්ලී ඊළඟ කාරණේ විදිහට මම මෙතෙන්දි වැදගත් කාරණයක් විදිහට මම කලින් උතුවට කියලා තියෙනවා. ඒ තමයි වතුර ගොඩක් බොන්න කියන එක. ඉතින් මේ මාස 3 ඇතුළත විතරක් නෙවෙයි ඉතින් ඉස්සරහටත් ඔයා පාඩම් කරන වෙලාවට මතක තියාගන්න වතුර වැඩිපුර බොන්න ඒකත් ඔයාගේ මතක ශක්තිය වැඩි කරගන්න හේතුවක් වෙනවා. මාස 3න් ඔලෙවල් වලට ඒ නමයක් ගන්නකොට වැදගත් වෙන කාරණා ගොඩක් අපි අද වීඩියෝ එකේ සාකච්ඡා කරා. හැබැයි වැදගත්ම කාරණේ අපි සාකච්ඡා කරන්නේ ඊළඟ වීඩියෝ එකේදී. ඉතින් ඊළඟ වීඩියෝ එකට යන්න කලින් මම පුංචි අදහසක් දෙන්නම් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්නේ මොකද්ද කියලා. ඒකේ නම තමයි නංගේ මල්ලී ෆුඩ් සලාඩ් මෙතඩ්. මොකද්ද ෆුඩ් සලාඩ් මෙතඩ්? ඉතින් මේ මෙතඩ් එකට නම දැම්මේ මම ඔයාලගේ KV අයියා. ඉතින් මේ මෙතඩ් එක පාවිච්චි කරලා මම ඕලෙවල් එක්සෑම්, ඒලෙවල් එක්සෑම් සහ කැම්පස් එකේ එක්සෑම් ගොඩකට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක ගොඩක් වැදගත් සහ ඉෆෙක්ටිව් මෙතඩ් එකක්. ඒක නිසා මම ඔයාලට ඊළඟ වීඩියෝ එකදී කියලා දෙන්නම් සම්පූර්ණයෙන්ම මේ ෆුඩ් සලාඩ් මෙතඩ් එක පාවිච්චි කරලා කොහොමද අපි මාස 3න් ඕලෙවල් වලට ඒ නමයක් ගන්න කියලා. ඉතින් මේ බෝනස් ටිප් එකේ මාතෘකාව ඔන්න මම දැන් ඔයාලට කිව්වා. ඊළඟ වීඩියෝ එකදී අපි කතා කරමු සම්පූර්ණයෙන්ම කොහොමද මේ ෆුඩ් සලාඩ් මෙතඩ් එක පාවිච්චි කරලා ඕලෙවල් වලට ඒ නමයක් ඊටම පහසුවෙන්ම ලබා ගන්න කියලා. ඉතින් ඒක මතක් කරන ගමන් අදට සමු ගන්නවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පහලින් තියෙන රතු පාට subscribe button එක සහ ඊට හැපෙත් තියෙන bell icon එක click කරන්න. එහෙම වුණත් මම දාන වීඩියෝ එකක් ඔයාගේ ළඟටම ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් PassMe YouTube නාලිකාවත් subscribe කරන්න. ඔයාලට පුළුවන් ඒ හරහා සාමාන්‍ය පෙළ විද්‍යා විෂයන් වගේම motivation උත් ලබා ගන්න. ඉතින් ඒක මතක් කරන ගම ලයික් කරන්න, ෂෙයා කරන්න වගේ නොදන්න යාළුවන්ටත් බලන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. මගේ ආදරණීය නංගිලා මල්ලීලා හැමෝටම ජයග්‍රාහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන ඔබ සඳහා වීඩියෝ සහිතව සියලුම සිද්ධාන්ත, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාසල්වල විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පිළිතුරු සහිතව නොමිලේ ලබා ගැනීම සඳහා ඔබ දැන්ම PassMe app එක ඩවුන්ලෝඩ් කරගන්න. PassMe ඉගෙන ගන්න හොඳම විදිහ.